සසර සෙවණලි පින්මද පුතුන් චර වයසර කියලා මොනවට දුක් විඳිනවද? ඕන් ඔය ටිකක් අකුලගෙන ගෙදර යන්නකෝ. හරි. දැන් හරි වගේ. දැන් මොකක්ද? ලාබයි ලාබයි ගන්න එන්න. හිනි යම්මේ? අනේ හිනි යම්මේ. මේ වරෙන්කෝ බා මේ. අනේ මේ හිනි යම්මට කලක් දෙව. වගේ වරෙන්කෝ බා බලාගෙන ඉන්නේ. අනේ ගුණයයි වරෙන්කෝ. මේ කප් එකක් ගන්න ඉන්නකෝ. ඇයි බං ඔය සල්ලි මැත්තේ වෙන ඇහෙන්නේ? මිනත් දහමක් කරගන්න ඕන කාලේ නේද මේ? හරි දැන් මට මොකවත් නැහැ. උඹලා ගිහිල්ලා උඹලගේ වැඩක් බලා ගනින්නකෝ. ඉන්නේ අම්මේ දැන් බණක් භාවනා කරන් ඉන්න ඕන කාලේ මේක. හරි හරි. අනේ මෙයාට කියන කට හොඳයි බිම අතුල්ල ගත්තා නනග. හරි හරි උඹලා පලයලා. හා අපි යමු. උඹලා වැඩක් බලා ගන්න. හරි හරි අපි යන්න. කරදර කොච්චර කිපල්. මට මොකුත් නැහැ දැන්. ඉන්නේ අම්මේ කලබල වෙලා. ඔයාට මොනවා හරි අමාරුවක් වුණොත් මට කියන්න ඕන. හරි හරි දැන්. ලාබයි ලාබයි එන්න මහත්තයා ගන්න මෙතන මේ ගමේ එළවලු ගන්න එන්න මේ දෙලුන් ලාබයි ලාබයි පැන දොරන් තියන පොඩි අයට අරන් යන්න හොඳයි මහත්තයා එන්න එන්න මිස් එන්න අලුත්කම පොර ලාබයි නෝනා එන්න ගන්න ගන්න ලාබයි 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 මොකෝගේ වැඩි මොකෝගේ වැඩි ඒ කුඹුරු කැල කාටෝ දීලා කියලා කියන්නේ අපරාධේ අපිට තිබ්බ ණයක් කරන්න තිබ්බා මං හිතුවා තුවනා ඉදින් කියන්න තිබ්බනේ රාදි මං ඇතම ගාන බයිසිකල් පැදගෙන ගියේ මං හිතුවේ කුඹුරු කැල දීලා කියලා නෙමෙයි කවද්ද ඔයා ගිය වැඩක් හරියට කරන් ආවේ ඔන්න පටන් ගත්තා ඔන්න පටන් ගත්තා අපේ කුඹුරු තිබ්බනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ දැන් ගිය හරි හාල් ඇටයක් නැහැ කන්න දැන් කන්නත් නැහැ සල්ලිත් නැහැ මොකවත් නැහැ අම්මා ඔක උකස් තිබ්බේ අයියාට ගේ හදන්න සල්ලි ඕනේ හින්දානේ කොහෙද එයා පොරොන්දු නැනේ ඒක ඉක්මනට උකස බේරලා දෙන්නම් කියලා මම ඕක දෙනකොටම කිව්වනේ අම්මට සුද්ධ සිංහලෙන් මං කිව්වා කොහොද ඉතින් ඇහුවේ නැහැ නේ කියන දේ ඒක උගේ අමනුෂ්‍යකම
කොහොම පුතා? අර ඉන්නේ ගේ ඇතුළේ වෙලා ආණ්ඩ ආණ්ඩ. ආණ්ඩ? ඇයි අනන්නේ? පුතා මං වාට කියලා දිනානේ පොඩි පොඩි දේවල් වලට ළමයට ගහන්න බයින්ද යන්න එපා කියලා. පුතා බහන්! පුතා! අනේ මේ මං බයින්ද ගහන ගේ එකක් නෙමෙයි. ඒ ළමයාගේ බෑග් එක කැඩලු අලුත් බෑග් එකක් නැතුව ඉස්කෝලේ යන්න බෑලු. කොහෙද ඉන සල්ලිද? අලුත් බෑග් කරන් දෙන්න. අලුත් බෑග් එකක් කරන් දීලා වැඩි කාලයක් නැහනේ. ළඟදී උනාට දැන් කැඩිලානේ. අර බාල බෑග් එකක් නේ අරන් දුන්නේ. පුතා! පුතා බාන්! ඇයි? මෙන්න පුතේ. බෑග් එක කැඩලද? මේ සුමාන් විතර කොයි බෑග් එක අරන් යන්නකෝ. තාත්තා ලබන සුමානේ පුතාට ලස්සන බෑග් එකක් අරන් දෙන්න. අනේ මට බෑ තාත්තේ. ඉස්කෝලේ හැම ළමයෙක්ටම ලස්සන බෑග් තියෙනවා. මට විතරක් පරණ බෑග් එකක් තියෙනවා. හරි හරි. මේ සුමාන් විතර කොයි බෑග් එක අරන් යන්නකෝ. තාත්තා පොරොන්දු වෙනවා ලබන සුමානේ හොඳ බෑග් එකක් අරන් දෙනවාමයි කියලා. තාත්තා ගිය සුමානේ කිව්වේ ඔකමයි. මට බෑ. අලුත් බෑග් එකක් නැත්තම් මං යන්නේ නැහැ. මුරන් වෙන්න එපා පුතේ. කියලා දෙයන්. තමයි උනම කියලා දෙයන්. අපේ නැති බැලිකම් වලට ළමයි තමයි අසරණ වෙන්නේ. හා. පුතාට බෑග් එකක් ගන්න විදියක් කියන්නද? දැන් තව ටිකකින් ආච්චි අම්මා එනවා. ආච්චි අම්මට කියන්න පුතාගේ බෑග් එක කැඩිලා තියෙන්නේ. ඒ හින්දා ඉස්කෝලේ යන්න විදියක් නැහැ කියලා. එතකොට ආච්චි අම්මා මගේ පුතාට බෑග් එකක් අරන් දෙයි. දැන් අඬන්න නැතුව ඉන්න. අම්මා වියන් යනවා. අද මම පුතාට ගෙනාවා පොල් ටොපි. දුවේ හිමාලි, මට බොණ්ඩ වතුර එකක් දෙනවද? වඩා හොඳයි. තේකක්ම ගේන්නකෝ. මේක ගිහිල්ලා තියනවා දෙහින්. මගේ පුතේ, ඉතින් ඉතින් අද මොනවද ඔයා කෙරුවේ? මුකුත් නෑ ආච්චි අම්මේ. අම්මා අද සෙදම් කරන්න යන්න දුන්නෑනේ. ඉතින් රත්තරම් පුතේ, මේ මහා වැස්සේ කොහොමද සෙල්ලම් කරන්නේ? අනිත් එක සෙල්ලම් කරලා විතරක් මදිනේ. හොඳට ඉස්කෝලේ වැඩ කරන්න ඕනේ. එතකොට විභාග පාස් වෙන්න ඕනේ. එතකොටනේ ලොකු මහත්තයෙක් වෙන්නේ නේද? ඒකට ඉස්කෝලේ යන්න එපා ආච්චි අම්මේ. ඉතින් මේ පුතා ඉස්කෝලේ යනවනේ.
මංහට ස්කෝලය නෑතියම්මේ ඒ මොකද මගේ බෑග්ගේ කැල්ලා මට බෑ ඒක අරංයන්න ළමයි මට හිනාවෙනවා හරිපුතේ මම තාත්තව ටවුමට යවලා පුතාට ලස්සන ස්කෝලි බෑග් එකක් ගෙනත් දෙන්න හොදේ හැබැයි ඉස්කෝල යන්න ඕනේ ඔය ඇත්තමද ආච්චියම්මේ ඕ මයි පුතේ ආච්චියම්මේ මේ මට සහන්රාව තියෙන ජාතියේම බෑග්ගයක් ඕනි හරි හරි පුතාට ඒ ජාතියේම ලස්සනම ලස්සන එකක් මම තාත්තට කියලා ගෙනත් දෙන්නම්කෝ මගේ රත්තරම් පැටියනේ සසර සෙවණැලි පින්මද පුතුන් තාත්ති ගුඩ් නයිට් චුටි දෙගිලා නිදා ගන්න තාත්ති තෙන්නක දොයන්න තාත්තිට තාම දොයි මත නෑනේ චුටි දෙගිලා නිදා ගන්න තාත්ති ඉක්මනට මෙන්න ඇඳට මොකක්ද අනේ දැන් වෙලාව කීයද නිදා ගන්න නැද්ද ඔයා දන්නවද මේ පාර පන්සලේ කටට කරගෙන සුනන්දලලු හාමුදුරුවෝ ඒගොල්ලන්ගේ පැත්තට අදිනවා ඔය හාමුදුරුවෝ අම්මලගේ පැත්තෙන් අපිට ඥාතිත් එනවා හැබැයි යමව ගණන් ගන්න එන්නේ ඊළඟ පාර කටිනේ අපිම කරමු ගමේ උන් ගෑස් උඩ යන්නත් එක්ක අපි වැදගත් විදිහට ඉන්නවාද මේ ගමේ උන් අපිත් එක්ක ඉරිසියයි අපිට ඉරිසියක් ගමේ උන් නෙමේ අපිට ඉරිසියක් අපේම අය කවුද අපේ අය ඕගලන්ගේ අම්මා අපිට ලැජ්ජ කරන්නේ අර තැනින් තැන ගිහිල්ලා පොලේ එළවලු විකුණන්නේ ඔව් ඔව් මටත් පොලේදී දවස් එක තුනක් හම්බෙලා මං එයාට වැන්නා කොහෙද ඉතින් අර බඩු විකුණන්න යනවා නරුට කණ්ඩ දෙන්න මම ඔකවත් හම්බෙන්නක ඉන්නේ පාරේදී හොඳ වෙන්න එකක් කතා කරන්න යමු යමු දැන් නිදා ගන්න රෑ වෙලා අම්මේ ආයෙත් බැලුව කොහෙද කියන්නේ පුතේ මම මේ පොලට ගෙනියන්න බඩු ටිකක් හොයාගෙන එන්න ගියා පුතේ ඇත්තද මේ පොලේ දි කලන්තය දෙනවා කියන්නේ මට ගුණවති කිව්වා නෑ පුතේ මේ ගිනි ගහන අවුවනේ ගිනි ගහන අවුවට නිකන් මෑස් නිලංකාර කරගෙන ඇවිල්ලා නිකන් මේ පුංචි කලන්තයක් වගේ එකක් ගණන් ගන්න දෙයක් හොඳ පුංචි කලන්තේ මට ගුණවති සේරම කිව්වනේ ගුණවතිද කිව්වේ අනේ ගණන් ගන්න එපා පුතේ ඔය ගෑණි පොඩ්ඩක් ඇතන් ලොකු කරලා පෙන්නන ගෑණියෙක් නේ පුතාව ගණන් ගන්න එපා අනේ අම්මේ මේ ගෙදර වෙලා ඉන්නවද මේ කරදර ඇස්සේ අම්මත් එක්ක තැන් වුණොත් එයා මොනව කරන්නද මට පුළුවන් විදියට මං කණ්ඩ බොන්න දෙනවනේ මට පුළුවන් විදියට මං කරනවනේ අනේ ඉතින් ඒ ගැන මං නොදන්නේ මගේ රත්තරම් පුතේ ආච්චි අම්මේ මගේ බෑග් එක ලස්සනද අනේ හරිම ලස්සනයි පුතේ මේ හැබැයි ඉතින් බෑග් එක දාගත්තට පස්සේ මගේ පුතා මේ බෑග් එකටත් වැඩිය ලස්සනයි යා 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 ආච්චිමඩ වනේ පොඩක් හිත හම්බා බොන්නේ මොකෝ බා අද ක්ලිනික් දවසනේ. ඇයි ක්ලිනික් යන්නේ නැද්ද? ක්ලිනික් නම් යන්න ඕනි තමයි. ඒ වුණාට බං අද පොලට සෙනගෙන දවසනේ. පණන් අතර කොයා ගන්නවත් එපෑ. මල්ලවණ මාසේ යනවා.
ජීවත්වෙන සල්ලි ඕන තමයි. ඒ වුණාට කෙලින් කටින් ඉන්න එපා. මේ ඔබ හිතන තරම් ලෙඩක් මට නෑ බං. මං ගිය මාසේ ගෙනාවු බෙහෙත් උත්තාවම තියෙනවා. මං ඒවා බොන්නම්. ඔබ පාලයන් ක්ලිනික් එකට. මට පරක් වෙනවා. මං යනවා බං. අනේ මන්ද. මේ ගෑණි වයසට යනකොට සල්ලි තනම ඇවිල්ලා තියෙනවා. යනකොට අරන් යන්න වගේ. පොඩි ගහගේ. මේ තේකබ්බමුද සීනි වෙලයි සීන් නැත්තන් කමක් නෑ කාට ගබ්බු ඒකලත් ඉවරයි. හෙට සුනිල් අයියේ ගලුත් වත්තේ වැඩට එන්න කියලා කිව්වා. මං ඒ ගියාම බඩු මුට්ටු ටික අරගෙන එන්න. එදා වේල කාලා ඉන්න එක ගැන නෙමෙයි මම කියන්නේ. මේ වැටලා ඉන්න වලින් ගොඩ එන විදිහක් ගැන හිතන්න. මත්මන් දැන් මේ ජීවිතේ සිත්ත වෙලා තියෙන. ඇත්තම මං ඔයා ගැන දරුව ගැන නොහිතනවනේ මේ හිමාලි. කොහොම ඔන්න පොලට ගියා. අනේ මන් දන්නේ මේ මිනිස්සු කොහොම ගිහිල්ලා වැඩ කරනවද කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. කොලට යන්න නැතුව කොහමද පොදිය ගහන්නේ? එයාට තින් පොදිය ගහන්න දෙපයි. අයියට ගිහින් පොදිය බාර දෙන්න. මෙතනම වැටිලා ඉඳගෙන උතුරන්න සල්ලි තියෙන කාටම ගිහින් දෙනවා. ලෙඩ දුකක් හැදුනහම ඕවට කර ගහන්න වෙන්නේ අපිට තමයි. අම්මට එහෙම කතා කරන්න එපා හිමාලි. මේක මගේ කරුමේ. අම්මා අයියට කරා තමයි. ඒත් මටත් ඉස්කෝලේ යන්න හැමදේම කරේ අම්මානේ. මේක මගේ කරු. මගේ කරුම නම්ම බලි නෑ. ඔය අය කරුම නෙමේ. මගේ කරුම. මගේ මගේ දරුවගේ කරුම. ගන්න මහත්තයෝ මේ දැන් ගෙනාපුවා. බංගුණවතියෝ උඹ ඒ ටිකට මගේ පොඩි පුතායි කනේ තිබ්බ නේද කියලාම මං කලන්තේ දාලා වැටුණා කියලා උඹ ඉතින් කියන එකක් අහන එකක් කිය කාට හරි කියන්නත් එපයි බං අනේ මෙන්න නවත්ත ගනි ඉන්නියම්මේ අර ලසන්ත මලි නේද දෙයියම් තුරුනි මගේ ලොකු පුතා අනේ මම මේ බඩු තුන්නයි කියලා උන්නන්නේ නෑ මං තුරුනි දෙති පරි ලොකුපුතේ ලොකුපුතේ ඔන් කොටන් නැවතුනා නේ මං කොලේ හිටියේ අම්මේ මන් දැන් මේ ගමේ දියුණුව ගැන මිනිහෙක් අම්මේ අම්මා මෙහෙම පොලේ බඩුවිකුණවල ලැච්ච වෙන්නේ මමනේ පුතේ 54ක් හොයාගන්න කියලානේ ඔව් හම්බ කරගෙන අලුතම දෙන්න ඌ නිකම වගේ ඉන්නවනේ රසවකට කරන්න නැතුව මල්ලිට ඔහුම කතා කරන්න එපා අම්මා මේ කරන්න වැඩවලින් මං ගමේ විතරක් නෙමෙයි කතර ගෑනටත් ලැච්ච වෙන්නේ පුතේ මං යමින් ගමන
පවිත්‍රට ඇවිල්ලා මේ ගැන කතා කරන්නම්කෝ. අපෝ අපෝ මේ අම්ම එන්න ඕනේ. හරිද? අම්මාවට පස්සේ යා කියවන්නේ මාත් එක්කනේ. මට කන් දෙකේ අබ දෙකක් ගහන් තමයි ඉන්න වෙන්නේ. පුතේ මට අර පොඩි ළමයව බලන්න ඕනේ. අන් යනවා. මේකත් අරන් ගියන ලොකු පුතේ. එකටම අයියලා ගෙදර යන්න තියෙන. ඔය ළමයේ මේ යන්නේ බැරි මරගාතේ. බලන්න කොච්චර රෑ වෙලාද කියලා. අපේ ලේ ඇගේ වතුර වෙනවා. උතේ අද මම ගියා අයියලා ගෙදර. අනේ අර පොඩි එකාගේ මූණ පොඩිත් අබ්බල්ලා එන්න කියලා. දන්නේම නැතුව රෑ වුණානේ. බස් නැහැ. හේ හන්දියේ ඉඳලා මෙතෙන්ට එනකම් මං පයින්ම බඩ ගෑවා පුතේ. හරි මහන්සි. මං කිව්වේ? මං කිව්වේ? ෂුවරකට මේ යන්නත් අයියලා ගෙදර තමයි කියලා. අපිට තිබිච්ච එකම කුඹුරත් උගස් කරලා සල්ලි දීලා අපි මෙතන හිඟානකා හිඟා කනවා. මෙයා හම්බ කර ගිහින් හැමදේම එයාට දීලා එනවා. අනේ එහෙම එකක් නෑ මයි පුතේ. අම්මේ ඇත්තටම මේ මෙයා ඔයාගේ දරුවෙක් නෙමෙයිද? පුතේ මං කවදාවත් උඹලා දෙන්නගෙන් කාටවත් වෙනසක් කරලා නෑ. මට උඹලා දෙන්නම එකයි මයි පුතේ. අනේ දෙයියනේ මේව කාට කියන්නද? අම්මටද මට වඩා ලොකු අයියානේ. උඹලා එහෙම කිව්වද? මට උඹලා දෙන්නගේ කිසිම වෙනසක් නෑ. උඹලා දෙන්නම එකයි මට. සසර සෙවණැලි පින්මද පුතුන්. මුදලාලි මට තව මාස දෙක තුනක් දෙන්නකො. මම මේ රස්සාවකට යන්න ඉන්නේ. මම පුළුවන් තරම් ඉක්මනට මේ උකස බේර ගන්නවා. අනේ මේ සරස්, මන් දන්නේ නැද්ද බං උඹ කරන රස්සාවල්? මං උඹට තව දවස් 3යි දෙන්නේ. උඹ මේ උකස බේර ගනින්, එහෙම නැත්නම් උඹ මේ ගෙදරින් පලයන්. දවස් 3ෙන් කොහොමද මුදලාලි සල්ලි හොයන්නේ? ඒක හරි අසාධාරණයි. ඇයි බං? උඹ මගේ පොලියවත් ගෙවලා නැහැ. ඒක සාධාරණද? මං උඹට දවස් 3යි කල් දෙන්නේ. උඹ මේ ඉඩම බේර ගනින්. නැත්නම් උඹ කොහේ හරි පලයන්. නැත්නම් මට වෙනවා උඹ මෙතනින් එළියට ඇදලා දාන්න. දවස් 3යි කල් දෙන්නේ. බලා සල්ලි ඕන වුණාම එන්නේ වැඳගෙන. ඊට පස්සේ අපි එන්න ඕනේ සල්ලි ඕන වුණාම උඹලට වැඳගෙන. බයෙන් එපා. මම මොනවාරි කරන්නම්කො. බය වෙන්න එපා. මට මේ මගේ දරුවත් එක්ක පාරට වෙන්න. හැබැයි මං දැන් යනවා මගේ ඔළුව හැලෙච්චාතේ. අම්මට දැන් සතුටුද කරපොඩ? එයි දෙයනේ මම දුම්බරලට කිව්වේ ගෙවල් දොර ලුකස් තියන්න කියලා. අම්මා කරපු වැඩේ ඉඳන් තමයි ගෙවල් දොර ලුකස් තියන්න සිද්ධ වුනේ. කුඹුරු ගෑ ලුකස් තියලා අයියට දුන්න සල්ලි මාලිගාවක් හදාගන්න කියලා. දැන් මටයි මගේ ගෑනට දරුවටයි පාට බයින සිද්ධ වෙලා තියෙන එකින් ඉඳලා. කමක් නෑ පුතේ. මල ඕන දෙයක් හිතාගන්න. ඒත් මං කවදාවත් උඹලා දෙන්නට වෙනස් විදිහට සලකලා නෑ.
මේ අම්මට දරුවෝ දෙන්න මේකයි. වෙනස්කම් කරේ නැත්තේ කොහෙද? තවමත් හම්බ කර කර හම්බ කර යාරම තමයි. තියන තැනටම තමයි ඉතින්. කෙතර කවුද? සරත්! කෙතර කවුද? ලොකු අමුද? වඩිනව. හිමාලි! මේ ලොකු අමුද වඩිනවා. සුපර්. හමුදිර පණි දෙක් කිව්වනම් මං එනවනේ පන්සලට. කාර්යයක් නැහැ. මට අතුම දවසක මේ පැත්තේ එන්න බැරි වුණානේ. හමුදිර හදිසියම පොඩි වැඩකට මේ පැත්තේ එන්න ඕනයි කියලා හිතුවා. හරි නේද? කොම් හිටියා. එයාට ඉතින් එක තැනක ඉඳලා පුරුද්දක් නැහැනේ අපේ හැමදෙරෝනේ. ආ මේක ගන්න. මේ මොකද්ද හැමදෙරෝනේ? ගන්නකො. මෙතන සල්ලි වගේක් තියෙනවා. මේ සල්ලි වලින් ඉදමේ උගස බේරග. ආමුදුර කොහමද දන්නේ? ඒකෙන් කාරි නෑ. මේ ගන්නකෝ. මං අඳුරට මහත්යෙකුට කියලා සරත් රස්සාවක් හෙව්වා. ඒකට කතා කරගන්න වෙලාවක් එනවද පන්සල පැත්තට? එහෙමයි ආමුදුර. ආමුදුරට පින් සිද්ධ වෙනවා ආමුදුර. මම මේ සල්ලි ටික ආමුදුරට ඉක්මනට ආපහු දෙන්නම්. එහෙනම් මම යනවා. ඒවන සරත් හෙට උදේ මෙයන් මගේ මහත්තයාට කියලායි තියෙන්නේ සරත් HSC පාස් කරලායි තියෙන්නේ කියලා. මහත්තයා සරත්ගේ සුසුකම් වලට හරියන්න හොඳ රස්සාවක් දෙයි. එහෙම යාමු. මේ වෙලාවේ ඕන එකක් කමන්නේ නැහැ හැමදෙන්නේ. දැන් ඉතින් ගිහලා හොඳින් රස්සාව කරන්නයි තියෙන්නේ. ටිකක් දුරයි තමයි. ඒ වුණාට ඉතින් ඒකේ තරම් හිතර ගන්න එපා. මං හිතන්නේ මහත්තයා සරත් හොඳ පඩියක් ගෙවාවි. හොඳමයි යාමු. හාමුදුරනේ මේ අර හාමුදුර දුන්න සල්ලිත් මං ටික ටික හැමින් ගෙවන්න. මං දැන් ඒක ඇහුවේ නෑනේ. ඉස්සලා මේ වැඩේ කරගෙන හිටින්නකෝ. හා? ඉතින් මගේ රත්තරම් පුතේ ඔය ගිරව් දෙන්නගෙන් එකෙක් ගිහිල්ලා වැටුනේ තාපසෙට් ළඟට. අනිත් ගිරව ගිහිල්ලා වැටුනේ හොරු රංචුවක් ළඟට. අර තාපසයා ළඟට වැටිච්ච ගිරව ඉන්නව නේද? හැම තිස්සේම කතා කෙරුවේ හොඳ වචන. හොඳ දේවල්මයි කෙරුවේ. මොනවාද ඒ ගිරව? හොඳ වචනයි. ඔව්. හොඳ වැඩ. අන්න හරි. හොඳ වචන කතා කෙරුවා. හොඳ වැඩ කෙරුවා. එතකොට අනිත් ගිරව ගිහිල්ලා වැටුවේ කා ළඟටද? හුරු රංචුවක් ළඟට. ඒ ගිරව හැම තිස්සේම කතා කරපු තරමක් කතා කෙරුවේ නරක වචන. කරපු තරමක් කෙරුවේ නරක වැඩ. ඒක හින්දා හමේ ඇති ආන්තා පන්සලේ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න මායි මගේ දරුවයි පාඩන වැටි බේරුණා. පුතා යන්න ගිහින් පොතක් බලා ගන්න. යන්න ඉතින්. ආච්චි මගේ විකාර කතා හයිනේ නැතු. පුතා පරිස්සමෙන් ඉන්න ඕනේ. අම්මා කියන දේ ආගෙන තාත්තා එනකම්
අම්මට කරදර කරන්න නැතුව පරිස්සමෙන් ඉන්නවා. තේරෙනවද? තාත්තේ තාත්තා කවදද ආපහු එන්නේ? මයික් වෙන්න එන්නම්කෝ. ටික දවසකින් එනවා. ඔයත් පරිස්සමෙන් ඉන්න. මං ගිහලා එන්න. ඔයත් පරිස්සමට. පුදු තාත්තට වඳින්න. හරි. තුරුමල් කරන්න. මං ගිහින් එන්නම්. මගේ පුතාට දෙයිය අංගිම පිටයි උස්සන්නේ. මගේ රත්තරන් පුතේ කරන කියන හැම දෙයක්ම හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ. කලබල වෙන්න එපා කිසි දෙයකට. මගේ රත්තරන් පුතේ ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. මගේ පුතාට කවදාවත් වරදින්නේ නැහැ. ගිහිලා පරිස්සමින් ඉන්න මගේ රත්තරන් පුතේ. ඔයාට පරක් වෙනවා කිව්ව නේද? බස් එක මග ඇරෙයි. මං ගිහින්. හොඳයි පුතේ. සියලු දෙයියන්ගේ පිටයි. තේ හදන්න කියනවා හැදුවට බොන්නෙත් නැ ඇල් වෙලා කියනවා ටිකකින් ආයෙ තව ටිකකින් ඇවිල්ලා කියනවා උණු වෙන තේ එකක් හදලා දෙන්න කියලා. මේවා මේ තියෙන වැඩ කරනව නෙමෙයිනේ. අම්මා දැන් පොලේ යන්නෙත් නෑ නේද? මේ දවස්වල මගේ ඇඟට ටිකක් අමාරුයි දුවේ. ඇඟට අමාරුයිද නැත්නම් අයියට හම්බ කරලා දුන්න ඇති කියලා හිතුණාද? මම මේ ළමයාගේ වැඩ කරගෙන ඉන්නෙත් හරි අමාරුයි. අම්මට ඔයිට වඩා හොඳ නැගින් අයිය ළඟ නැවතුණා නම් සැපට ඉන්න තිබ්බා. මම මෙහෙම ඉන්නේ උඹට කරදරයක්ද? වැඩි කාලයක් මෙහෙම ඉන්න නෑ බං. මං ඉක්මනට යනවා. උඹලා හොඳින් හිටපල්ලා. නෑ ඉතින් මං කිව්වේ සැපට ඉන්න තිබ්බනේ. එහි ගිහින් නැවතුණා නම් ඉන්න ටිකේ හරි. කොහොමද ඉතින් ඔක්කොම කරේ ලොකු පුතාටනේ. අපිට කියලා කරපු දෙයක් නෑනේ. උඹයි කියන්නේ මට යන්න කියලානේ. හරි හරි මම යන්න. උඹලා හොඳින් හිටපල්ලා. ඔව් මං එහෙම යන්න කිව්ව කියලා සරත් එහෙම කියලන් කියන්න එපා. අපිට කන්න හාල් ඇටයක් නැති වුණා අම්ම කරපු වැඩ. මම කිව්වේ එහෙ ඉන්නකොට තියෙන වාසි. එහෙ ඉන්නකොට තියෙන පහසුකම් ගැන විස්තර කරා විතරයි. මේ ඕගලන්ගේ අම්මට මං තේ එකක් හදලා දුන්නා. ඊට වඩා වැඩ කරන්න මට බෑ. ඕගලගේ අම්මට යන්න කියන්න. ඕගලන්ගේ අම්මා මෙහෙ ළඟිනවා නම් මම යන ළමයාත් අරන් අපේ ගෙදර. මයි පුතේ. අම්මට තේරෙනවනේ මේ මට අම්මා මෙහෙ තියාගන්න බෑ අම්මේ. ඒකට නම් කමන්නෑ මයි පුතේ. ඕගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නකෝ. මට හොඳටම ඇති. අම්මා කෙලිම ගෙදර යන්න. උන්ට පුළුවන් අම්මා වෙලවන්න. ඒක අම්මගේ ගෙදරනේ. අනේ උන් මා වෙලෙව්වේ නෑ පුතේ. මම නේ ඉතින් ආවේ නිකමට වගේ මේ දවස් දෙක තුනක් ඉඳලා යන්නයි කියලා. අපෝ ඒක නම් හරියන්නේ නැහැ අම්මේ.
අම්මා මේ දවස් දෙක තුනක් පවිත්‍රත් එක්ක හිටියොත් එම මමට සංසාරෙම පාවේ. කමක් නෑ පුතේ. මම යන්නම්. මං හින්ද පුතාල ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. මම යන්නම් පුතේ. හා. මේ හන්දේ තීල් පාකේ ගියම් සිවිල් එකක් ගන්න පුළුවන්. සිවිල් එක යන අතේ සල්ලි ඇතිනේ. ඔව් පුතේ මගේ ළඟ සල්ලි තියෙනවා. එමනම් මම යන්නම්. පොදයක් යන සාරී තුල නළු අහගන්න. සසර සෙවණැලි පින්මද පුතුන් පුතා සාතරේතු බලන්නේ දෙටි මම පුතාට පොඩි බඩුවක් ගෙනා හැබැයි ඇස්ති ගහ ගන්නනේ ආ මෙන්න ඇල්ල බලන්න මොනවද තියෙන්නේ කියලා. බිස්කට් ගිනාවා, කජු ගිනාවා කන්න ඔක්කොම ආවා. කොහොමද? ඒ හොඳයිද? හොඳයි. කියන්න තරම් වරදක් නැහැ. මේ මාත්‍යත් නෑ. මට කරන්න වැඩකුත් නෑ. හොඳට සැලකුවා. අනේ කොච්චර දෙයක්ද? මේ රස්සාවත් හරි ගියේක නේද? ඔයා කිව්වනේ අම්මා අයියලා ගෙදර ගියා කියලා. ඇයි එකපාරටම අයියලා ගෙදර ගියේ? එයාට ඉතින් මෙහෙ සැපමදි ඇති. අනේ ඉතින් මට පුළුවන් විදියට මම සැලකුවා. ඔයා ඉතින් දෙන්න මොකුත් කිව්වේ නෑනේ. අනේ මේ මං කිව්ව දෙයක් නෑ. ඔය දවස් දෙක තුනක් ගිහලා එපා වුණාම ආපහු වෙන්නේ නැත. අම්මේ බස් එකේ ගිහලා හරි වහන්සේ අපි යමු. එහේ අපි ගිහලා ස්කට් කාලා අම්මේ අම්මේ ලොකු අඳුර එනවා. අම්මේ අම්මේ ලොකු අඳුර එනවා. හිමාලි පඩි නෝ පඩි සරත් කවදාවේ? ඊයේ හවස අපේ හාමුදුරනේ. කොහොමද? තන හොඳයිනේ. වැඩ අමාරුවක් නැහැනේ. වැඩ නම් අමාරුවක් නැහැ. තන නම් ගොඩක් හොඳයි. සරත් හොඳට වැඩ කරගෙන යන්න. ඒ මහත්තයා හොඳට සලකාවි. මොකද ඒ මහත්තයා හොඳ මහත්තේ. එහෙමයි හාමුදුරනේ. මං දවල්ලා පන්සල පැත්තේ ඉන්න තමයි හිතාන හිටියේ. අර හාමුදුරුවන්ගේ ගත්ත සල්ලිත් මම ලබන මාසේ පඩි හම්බුනාම ටිකෙන් ටික ගෙවන්න පටන් ගන්නවා. මං ආවේ සල්ලි ඉල්ලගෙන නෙමෙයි. කොහින්ද අම්මා? අම්මා අයියලා ගෙදර. නේද? එහෙමයි අපේ හැමෝම. හරිම අපූර්වයි අයියලා මල්ලා දෙන්න අම්මට සලකන විදිය. තමුල්ලා දෙන්නට හරියට යුතුයකම් ඉත්‍ර කරපු අම්මා කෙනෙක්ගේ.
ඒ කාරණේ කාටත් වැඩිය හොඳ ආකාරව මම දන්නවා. මොකද මං ගිහි ජීවිතේ තමුල්ලගේ ඥාතියි. තමුල්ලා දැන් ඔය වැටලා ඉන්න තත්ත්වෙට ඒ මිනිස්සයා පල්ලි නෑ. ඇයි ආමුදුරනේ? මං පුළුවන් විදිහට අපේ අම්මට සැලකුවා අපේ ආමුදුරනේ. අපි පොලට යන්නත් එපා කියද්දි තමයි අම්මා ගියේ ආමුදුරනේ. ඒ එකතු කරගන්න සල්ලිත් අම්මා මොනවා කරනවද කියලා අපි කවුරුත් දන්නේ නෑ. එහෙමද හිතන් ඉන්නේ? මං ආවේ ඔබ වහන්සේගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න. උදව්වක්? කිවනම් බලන්න. අපේ හාමුදුරුවනේ මගේ පොඩි පුතාට දෙන්න තියාගෙන හිටපු කුඹුරු කෑල්ල උගස් කරලා තමයි ලොකු පුතාගේ ගේ හදනකොට මම ඒ සල්ලි එයාට දුන්නේ. ඉතින් එයාටත් අගහිකම් වැඩිනේ. ආපහු ඒක බේරන්න එයාට බැරි වුණා. මම මැරෙන්න ඉස්සෙල්ලා මේව පිළියෙලක් කරන්න ඕනේ අපේ හාමුදුරුවනේ. අන්න ඒකයි අපේ හාමුදුරුවනේ මම පොලේ වෙළඳාමට ගියේ කීයකරි ඉතුරු කරගන්න. පොඩි එකයි යාගේ නෝන හිතාගෙන ඉන්නේ මං ඔය හම්බ කරන සල්ලි ඔක්කොම ලොප්පු තාට දෙනවයි කියලා. ඇත්ත නැත්ත දන්නේ මං විතරනේ හාමුදුරුවනේ. මට හරි දුකයි අපේ හාමුදුරුවනේ මගේ පොඩි කොල්ල ගැන. ඌට මේව පිළියෙලක් කරලා තියන්න එපායි මං මැරෙන්න ඉස්සර වෙලා. එතකොටනේ මට සැරසිල්ලෙන් මැරෙන්න පුළුවන්. හින්නියම් ඔය දරුවෝ දෙන්නව හදන්න මහන්සි වෙච්ච හැටි, උගන්නන්න මහන්සි වෙච්ච හැටි මට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. අපේ පොඩි පුතා ඔය මහගේ උගස් කරලා තියෙන්නේ ගුණපාල මුදලාලිට. ඒක ඇවිල්ලා කෑ ගහලා ගියා. සල්ලි ගිවල දැම්මේ නැත්තම් දවස් 3ක් යනකොට අපි ඔක්කොම ඇදලා දොට්ට දානවයි කියලා. දැන් එතකොට හින්නේ අම්මා මගේ මොකද්ද බලාපොරොත්තු වෙන උදව්? මේකයි අපේ හාමුදුරුවනේ. මෙන්න මේ සල්ලි ටික මගේ පොඩි පුතාගේ අතටම දෙන්න බොහන්සේ ගේ උගස බේරගන්නේ කියලා. මන් දුන්න විදියට නෙවෙයි, ඔබ වහන්සේ දීපු විදියට. මේ සල්ලි ටික හින්නේ අම්මම පොඩි පුතාට දුන්නා නම් හරිනේ. එතකොට වැඩේ ඉවරයි. මේකනේ හාමුදුරුවනේ කාරණාව. මම මේ සල්ලි එකතු කරගත්තේ බොහොම අමාරුවෙන් කුමර නිදහස් කරගන්න කියලා. ඉතින් ඔබ වහන්සේ අතින් මේ සල්ලි ටික දුන්නොත් එහෙම කොහොම හරි රස්සාවක් කරලා ටික ටික හරි මේ සල්ලි බේරනවා. එතකොට මට පුළුවන් ඒ සල්ලි වලින් කුඹරත් නිදහස් කරගන්න. මගේ වයස හැටියට මේ වගේ සල්ලියක් එකතු කරන්න මට ආපහු ඉඩ ප්‍රස්තාවක් හම්බ වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. මට ඕනේ කොහොම හරි මගේ කොල්ලට මේ ගේ නිදහස් කරලා දෙන්න. අනේ පින් සිද්ද වෙයි අපේ හාමුදුරුවනේ. මට මේකට උදව් කරන්න. හින්නේ අම්මා ඒ විදිහට හම්බ කරපු සල්ලි තමයි මං එදා ගෙනත් දුන්නේ. එහෙම නැතු ඒ සල්ලි මගේ නෙමෙයි. දැන් ඒතර අම්මා කොහෙද? අයියලා ගෙදර නේද? අයියලා ගෙදර. කරුදඬ උස්මහත් කළා. හොදට උගන්නලා. කසාදයක් බන්දලා දීලා. සියලුම යුතුයකම් ඉෂ්ට කරපු හින්නේ අම්මා. කාත් කවුරුවත් නැතුව යන එන මන් නැතුව. අන්තිමට මහපාරට වැටුණා. මොන? පාරට වැටුණා. දැන් අම්මා කොහෙද අපේ අම්මෝ? අම්මා ඉන්නේ පන්සලේ. මේ දවස්වල වැසිර ධර්මශාලාව තෙමෙනවා. ඒකෙන්ද අර බුදුගේ යතුරු එල්ලලා ගුලි වෙලා ඉන්නේ. අනේ මට සමාව වෙන්න හම්දුනේ. සමාව ගන්න ඕන මගෙන් නෙමෙයි. සර් කොහෙද යන්නේ? අම්මේ
அம்மே පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලින් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අඳුරු නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු